ඔයාමෙන් එකතු වෙලා ඉන්නේ තැප්ප සයන්ස් YouTube channel එකත් එක්ක. මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්නේ තවත් විද්‍යා paper එකක්. ඔයා මුලින්ම කරන්න ඕන පහල description එකෙන් මේ paper එක download කරගෙන paper එකට උත්තර ලියන එක. 10-11 ශ්‍රේණි වලට අදාළ විෂය කරුණු අති විශාල ප්‍රමාණයක් මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරනවා. ඒ නිසා වීඩියෝව අවසාන වනතුරු වඩා අවධානයෙන් මාත් එක්ක එකතු වෙන්න. ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න එක ඔයාට වැදගත් වෙයි. Subscribe button එකට යහපැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක අවසානයේ comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. A හා B යන ජීවීන් දෙදෙනාගේ සහ මීයාගේ විද්‍යාත්මක නාමයන් පහත දැක්වේ. දැන් මේ එක එක සත්තුන්ට එක එක ශාකවලට විද්‍යාත්මක නාමකරණයක් තියෙනවා. විද්‍යාත්මක නාමකරණයක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට ලංකාවේ අපි මොනවාද කියන්නේ අඹ සිංහලෙන් අඹ කිව්වට ඉංග්‍රීසියෙන් මැංගෝ කිව්වට ඒකේ විද්‍යාත්මක නාමය මොකද්ද මැන්ජිෆෙරා සෙලනිකා මැන්ජිෆෙරා සෙලනිකා කියලා කියනවා. එහෙම නැත්නම් පොල් ගන්නකෝ. මගේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේන්නේ පොල් නේ. ඒතර පොල් ඉංග්‍රීසියෙන් නම් කොකනට්. දෙමළෙන් මන් දන්නේ එක එක භාෂා වලින් එක එක විදියට කියනවා. හැබැයි මේකේ විද්‍යාත්මක නාමය කොකස් නුසිෆෙරා. කොකස් නුසිෆෙරා. ඉතින් අන්න ඒ වගේ පුතේ ශාකවලට සත්තුන්ට විද්‍යාත්මක නාමයක් තියෙනවා. විද්‍යාත්මක නාමයක් තියෙනවා. හරි. මේ විද්‍යාත්මක නාමකරණය අපිට හඳුන්වා දෙන්නේ කැරෝලස් ලීනියස්. ඇත්තටම මේ මිනිස්යාගේ නම මේක නෙවෙයිලු. එන දිග නමක්ලු. හරි. එන දිග නමක්ලු. දැන් මෙයා මේක ඉදිරිපත් කරාට පස්සේ මේ විද්‍යාත්මක නාමකරණය ඉදිරිපත් කරාට පස්සේ ඒ නාමකරණයට එයා නමක් දුන්නා ද්විපද නාමකරණය කියලා. ද්විපද නාමකරණය. එයාගේ නමත් වෙනස් කරගත්ත ද්විපද නාමකරණයට අනුව. දැන් ඕගොල්ලන් අපි දන්නේ අන්නේ එයාගේ නාමය. කැරෝලස් ලීනියස්. හරි ඉන්ටර්නෙට් එකේ පොඩ්ඩක් ඔන්න සර්ච් කරලා බලන්න මෙයාගේ ඉස්සලා නම් මොකද්ද කියලා. හරි. දැන් මේ කැරෝලස් ලීනියස් ද්විපද නාමකරණය ඉදිරිපත් කරා. දැන් මේකේ තියෙන දේවල් ටික පොඩ්ඩක් මතක් කරගමු අපි. මේක පද දෙකකින් යුක්තයි පුතේ. එකක් ඝන නාමය, අනිත් එක සුළු නාමය හෙවත් විශේෂ නාමය. එතකොට මේ ඝන නාමය මුලින් වෙනම ලියන්න ඕන, සුළු නාමය වෙනම ලියන්න ඕන. අතින් ලියනවා නම් වෙන වෙනම මේ දෙකට ඉරි දෙකක් ගහන්න ඕන. මුද්‍රණය කරනවා නම් ඇලව මුද්‍රණය කරන්න ඕන. ගණනාමයේ පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕන. ඉතුරු සියලුම අකුරු සිම්පල් වෙන්න ඕන. ආන් ඔය නීති ටික මතක තියාගන්න සාමාන්‍යයෙන් පේපර් එකේ මුල් ප්‍රශ්න 10 ඇතුලේ බහුවර්ණ පේපර් එකේ මුල් ප්‍රශ්න 10 ඇතුලේ මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙනවා. හරි. විවගත වෙලත් මේ විදිහට එන්න අවස්ථාවක් තියෙනවා. එහෙම එන්නත් පුළුවන්. හරි. පුතේ අපිට මෙහෙම කියලා තියෙනවා AB කියලා සත්තු දෙන්නෙක් ඉන්නවලු. මීයා ඉන්නවලු. මීයා ඉන්නවා. මීයාගේ නාමය තමයි ඔය දීලා තියෙන්නේ. හරි. අපි අංක ප්‍රශ්න මීයා අයත්න විද්‍යාත්මක නාමයේ ඝන නාමයේ සහ සුළු නාමයේ අනුපිළිවෙලෙන් ලියන්න. අනුපිළිවෙලෙන් ලියන්න. මේ තියෙන්නේ. එහෙනම් පළවෙනි කෑල්ල ලියනවා මෙතනට. දෙවෙනි කෑල්ල ලියනවා මෙතනට. ඕන්. පළවෙනි කෑල්ල මෙතනට ලියනවා දෙවෙනි කෑල්ල මෙතනට සරලයි ඔය දෙක වෙන් කරලා ලියන්නන තියෙන්නේ ඝන නාමය සුළු නාමය හරි ඉහ ජීවීන් තිදෙනාගේ වඩාත් චිට්ටු පරිණාමික බන්ධුත ඇති ජීවීන් දෙදෙනා සඳහන් කරන්න රයි දැන් මේ තුන්දෙනා දිහා බැලුවම AB මීයා කියන තුන්දෙනා දිහා බැලුවම මුන් තුන්දෙනාගෙන් පරිණාමිකව බන්ධුතාවයක් තියෙන්නේ කොයි දෙන්නගේ දහනෝ මම මේ පළවෙනි දෙන්න කියවන්න උත්සාහ කරන්නේ නිකන් දිව උලුක් වෙලා යනවා ඒ කියවන්න ගියොත් එහෙම ඒක මේ දෙන්නම පුතේ මේ බලල් පවුලට අයිති දෙන්නේ හරි මේ දෙන්නම බලල් පවුලට අයිති දෙන්නේ ඒක කොහොමද ඒ කියන්නේ මේ දෙන්න පරිණාමිකව දැන් පරිණාමික සම්බන්ධතාවයක් තියෙනවා කියලා දැන් බලල් පවුලේ අපි දන්න කෙනෙක් කවුද පූසා නේ සිංහයා නේ ආන්න බලල් පවුල කට්ටිය ඉතින් ඒ වගේ බලල් පවුල දෙන්නෙක් තමයි මේ ඉන්නේ ඉතින් මේක කොහොමද පරිණාමිකව මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනව කියලා හොයාගන්නේ. ඇයි ඝන නාමය එකයිනේ දෙන්නගෙම? ඝන නාමය එකයි.
එහෙනම් ඉතින් මේ දෙන්න පරණාමික බන්ධතාවයක් තියෙනවා දැන් මීයත් එක්ක රැටුටස් කියලා තියෙනවා ඒකත් එක්ක අරක සෙට් වෙන්නේ නැහනේ ඒක හරියන්නේ නැහනේ එහෙනම් පුතේ A හා B තමයි ගන්න වෙන්නේ ඔබගේ පිළිතුරු විද්‍යාත්මකව පැහැදිලි කරන්න A හා B දෙදෙනාටම එකම ගණනාමය ඇත දෙන්න බලුවම එකම ගණනාමය තමයි මේ දෙන්නටම තියෙන්නේ එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පිළිතුරු හදා ගන්න පුළුවන් විභාගයට බය වෙන්න එපා මේ ස්පෙලින් පාඩම් කරන්න ඒවා අනම්මනම් වැඩක් නැහැ හරි හරියට ලියලා තියෙනවද නැද්ද කියලා අඳුර ගන්න පුළුවන් නම් හරි හරියට ලියලාද නැද්ද ඒ කියන්නේ අර ද්විපද නාමකරණයට අනුකූලව තියෙනවද නැද්ද එච්චරයි අඳුර ගන්න දෙන්නේ විභාගෙට හරි මේ ස්පෙලින් පාඩම් කරන්න ඒවා වැඩක් නැහැ හරි ඒවා වැඩක් නැහැ හරි එහෙනම් A හා B දෙදෙනාටම එකම ගණනාමය ඇත හොඳයි පුතේ ඊළඟ ප්‍රශ්න A B හා මීයා කුෂ්ඨවංශීන් ලෙස වර්ග කරයිලු මුන් තුන්දෙනාම කුෂ්ඨවංශීන්ලු ඔවුන් කුෂ්ඨවංශීන් ලෙස වර්ග කරන්නේ ඇයි පුතේ මේගොල්ලන් කුෂ්ඨවංශීන් විදියට අපි වර්ග කරන්නේ මේගොල්ලන්ට කොඳු වැට වෙලක් තියෙන නිසා එහෙම නැත්නම් කශේරුවක් තියෙන නිසා ඇටකටු තියෙන නිසා එහෙනම් කොඳු වැට පෙළ කශේරුව පැවතීම තමයි අපිට ගන්න වෙන්නේ හොඳයි ඔවුන් කුෂ්ඨවංශීන් යටතේ එන කුමන වර්ගීකරණයේ මට්ටමට අයත් වේද කුෂ්ඨවංශීන්ගෙනොත් මීයයි අර පූස දෙන්නයි මොකටද අයිති වෙන්නේ කිරිබි වැඩෙන මැමීලියා එහෙම නැත්නම් ශීරපායි ශීරපායි ගණයට තමයි අයිති වෙන්නේ ඒවත් ඔය ගමන් මතක් කරගන්න හොඳයි ඒකේ B කොටස ජීවි කාණ්ඩ කීපයකට අදාළව 1997 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදු කළ සමීක්ෂණයක තොරතුරු පහත වගුවේ දැක්කේ අපිට ජීවි කාණ්ඩේ දීලා තියෙනවා සමස්ත විශේෂ සංඛ්‍යාව දීලා තියෙනවා උදාහරණයක් සපුෂ්ප ශාක විශේෂ තියෙනවා පුතේ 3368ක් ඒ වගේ සමස්ත විශේෂ සංඛ්‍යාව දීලා තියෙනවා ශ්‍රී ලංකාවට ආවේනික විශේෂ ගන්න ලංකාවට ආවේනික ලංකාව විතරයි ඉන්නේ ලෝකේ වෙන කොහෙවත් නැහැ ශ්‍රී ලංකාවට ආවේනිකයි කියන්නේ ඒකයි සපුෂ්ප ශාක වලින් ලංකාවට ආවේනික විශේෂ තියෙනවා 875ක් හරි දැන් මාරයිනේ දැන් 3368ක් තියෙනවා මල් පිපෙන ගස් තෝරාගත්ත විශේෂ සමස්ත විශේෂ සංඛ්‍යාව ඒකෙන් 875ක්ම ලංකාවට ආවෙන්න ලංකාවට ආවෙන්න හරි ශ්‍රී ලංකාවේ සමස්ත විශේෂ සංඛ්‍යාවට සාපේක්ෂව ආවේනික විශේෂවල ප්‍රසතය ඒ 875 කියන එක ප්‍රසතයක් විදියට ගත්තොත් එහෙම සමස්ත විශේෂ සංඛ්‍යාවට 26ක් වෙනවා 100ට 26ක් වෙනවා ඉතින් ඒ යන්නේ මේ වගේ කතන්දරයක් තියෙනවා හරි දැන් අංක ප්‍රශ්න ශ්‍රී ලංකාවේ දැකිය හැකි සමස්ත විශේෂ ගන්නට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආවේනික විශේෂවල ප්‍රසතය ඉහළම යගයක් ගන්නා ජීවි කාණ්ඩය වන්නේ වගුවේ දැක්වෙන ජීවි කාණ්ඩ අතරින් කුමන ජීවි කාණ්ඩයද මෙන්න පුතේ අන්තිමටම ඉන්නවා 76යි කවුද මේ ගොඩබිම වසන ගොළුබෙල්ලෝ ගොළුබෙල්ලෝ ජලයේත් ඉන්නවා හරි ගොඩබිම වසන ගොළුබෙල්ලන් සමස්ත විශේෂ ඉන්නවා 266ක් ලංකාවේ 1997 ගොඩබිම වාසය කරන ගොළුබෙල්ලෝ ඉන්නවලු 266ක්. ඒ කියන්නේ විශේෂ 268ක්. ඒකෙන් ලංකාවට ආවේනිකයි 201ක්. කොහොමද වැඩි? 201ක් ලංකාවට ආවේනිකයි. ඒක ප්‍රසතයක් විදියට ගත්තොත් 100ට 76ක්. එහෙනම් පුතේ ගොඩබිම වසන ගොළුබෙල්ලන් තමයි මේකට පිළිතුරු වෙන්නේ. හරි. 2019 වන විට ශ්‍රී ලංකාවේ ආවේනික විශේෂවල ප්‍රසතේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකිද? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න දැන් මේ 1997 තමයි ඔය තත්ත්වයේ තියෙන්නේ 2019 වෙනකොට එහෙම නැත්නම් දැන් වර්ත 2022 වර්තමානයේ කියලා හිතන්නකෝ වර්තමානයේ වෙන විට ආවේනික විශේෂ හරි ලංකාවට ආවේනික විශේෂ වල ප්‍රසතේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්ද ඒ කියන්නේ මේ ආවේනික විශේෂ එන්නෙන්ද වැඩි වෙයිද ලංකාවේ කියලානේ ඔය අහන්නේ හරි ඉතින් එහෙම වෙන්න බෑ පුතේ හරි අපි මේ කරන පිස්සු අනුව එහෙම වෙන්න බෑ එහෙනම් ඉතින් මේක හොඳට පරිසරය අපි එන්නෙන්ද දවසින් දවස පරිසරයට අපි ආදරය කරමින් පරිසර රැක ගන්න විවිධ උපක්‍රම යොදමින් නේ ඒ වගේ වැඩ ටිකක් කරන්න ඕන වනාන්තර ආරක්ෂා කරන්න නැවත වනමගාව නේද ඒ වගේ වැඩ ටිකක් කරන්න ඕන හරි පැල සිටවීම සංරක්ෂණ කටයුතු මේ ඔක්කොම කරන්න ඕනේ මොන මගුලක්වත් කරන්නේ නැහනේ අපි එහෙනම් ඉතින් ප්‍රසතේ වැඩිවීමක් අපේක්ෂා කරන්න බෑ ඉන්නේ වුණොත් නැති වෙලා යනවා විනාශ වෙලා යනවා නේ එහෙනම් අපේක්ෂා කරන්න බෑ ඇයි ආවේනික විශේෂ ජීවත් වන්නේ සුවිශේෂී පරිසර පද්ධති වලයි දැන් සරල උදාහරණයක් සිංහරාජ වනාන්තරය ගන්නකෝ හරි
සිංහරාජ වනාන්තරයේ දැනටත් ඔය සමහර ප්‍රදේශවල ගස් කපනවානේ ගස් කපනවා පාරවල් කපනවානේ එතකොට ඒ පැතිවල ඉන්න ආවේනික විශේෂ සිංහරාජ වනාන්තරයේ ගොඩක් ඉන්නවා ඒ ආවේනික විශේෂ පුතේ විනාශ වෙලා යන්න පුළුවන් එන එක ඒ වගේ උත්තරයක් මෙතනට ආවනම් හරි මේ බලන්න මානව ක්‍රියාකාරකම් නිසා එබඳු සුවිශේෂී පරිසර පද්ධති බොහෝමයක් විනාශ වී ඇත අපේ මානව ක්‍රියාකාරකම් නිසා මිනිස්සයාය තනිකරම මිනිස්සයා මිනිස්සයාගේ වැඩ නිසා මේ සුවිශේෂී පරිසරික වැදගත්කමකින් යුත් ප්‍රදේශ විනාශ වීම තමයි සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් එන්න එන්න හොඳ තත්ත්වයට පත් වෙන එක නෙවෙයි සිද්ධ වෙන්නේ ආනෝයි පිළිතුරු උතන්ට කල්ප ගත්තා නම් හරි හොඳයි ලෑංක ශ්‍රී ලංකාවේ තවමත් ඉහළ ජෛව විවිධත්වයක් පවතී. මොකද ජෛව විවිධත්වය කියලා කියන්නේ සරලව මේ ජීවීන්ගේ තියෙන විවිධත්වය. ජීවි විශේෂ ගාන වැඩි ලංකාවේ. යම් භූමි ප්‍රදේශයක් ගත්තොත් එහෙම ඒකෙ පුතේ ඉන්නවා ජීවි විශේෂ බර ගාන. දැන් වෙන රටවල් වල ඔහොම නැහැ. නේ? දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් උන්ට කැංගරූ විතරයි. එහෙමනේ. නේ? එහෙම තමයි ඉන්නේ. අපිට එහෙම නෙමෙයි. එක පොඩි ප්‍රදේශයක් ගත්තොත් ඒකේ ජීවි විශේෂ ගණනාවක් ඉන්නවා. එනිසා අපේ ජෛව විවිධත්වයෙන් අනූන රටක් අපේ රට පොඩි වුණාට නේ මේ පොඩි රටක් වුණාට පොඩි දූපතක් වුණාට මේ දූපතේ ඇතුලේ පුතේ විවිධ ජීවි විශේෂ ගණනාවක් ඉන්න ගණනාවක් ඉන්න හරි මේකට හේතු වෙන එක් කරුණක් සඳහන් කරන්න කියලා කියනවා එක් කරුණක් සඳහන් කරන්න කියලා කියනවා හරි මොකද්ද මේකට හේතුව ශ්‍රී ලංකාවේ භූවිෂමතාවයේ විවිධත්වයක් තිබීම ඕනේ කඳුකරයේ තියෙනවා තැනි තලා තියෙනවා වෙරළ බඩ කලාප තියෙනවා මේ මේ සාමාන්‍යයෙන් පැය පහක් විතරට ඇතුළත අපිට පැය පහක් ඕනේ නැහැ සමහර තැන්වල පැය දෙක තුනෙන් අපිට වෙනස් දේශගුණික කලාපවලට වෙනස් භූෂමතා ලක්ෂණ තියෙන තැන්වලට ඉක්මනට යන්න පුළුවන් ඉක්මනට යන්න පුළුවන් දැන් ඔයා හිතන කොළඹ ඉඳලා ඔයා බදුල්ලට එනවා කියලා ඒක හිතන්න හරි එතකොට අන්න බලන්න කොච්චර අපි ප්‍රදේශ පහු කරමින් එනවාද එතකොට ඒ දැන් එහෙම නැත්නම් කොළඹ සිට මාතරට යන්න හරි අනිවාර්යෙන් විවිධ භූෂමතාවයන් අපිට දැක් ගන්න පුළුවන් එහෙම නැත්නම් විවිධ දේශගුණික කලාපවල කලාප අපිට දැන ගන්න පුළුවන් නේ දැන් කොළඹ ඉඳ නුවරඑළිය යනවා කියලා හිතා නේ ඒකට සම්පූර්ණයෙන් වෙනස් නේ පුතේ දැන් පිටරටවල එහෙම ළඟ ළඟ දේශගුණික කලාප වෙනස් වෙන්නේ නැහැ එහෙම එහෙම වෙනස් වෙන්නේ නැහැ හරි හරි ශ්‍රී ලංකාව දූපතක් වැනි තාර්කික පිළිතුරක් සඳහා හරි දැන් භූෂමතාව විවිධ දේශගුණික කලාප හරි විශේෂයෙන් මේ විවිධ දේශගුණික කලාප අපේ රටට තියෙනවා ඒ කියන්නේ පොඩි පොඩි දුරක් ගියාට පස්සේ අපිට විවිධ දේශගුණික කලාප බලා ගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ඒ ඒ දේශගුණික කලාප වලට ඒ ඒ භූෂමතා ලක්ෂණ තියෙන ඒ ප්‍රදේශ වලට ජීවි විශේෂ ගොනු වෙලා ඉන්නවා එතකොට ජීවි විශේෂ වැඩි. ඔයා හිතන ලංකාවේ එක කන්දක්වත් නැහැ කියලා හිතන්නේ එහෙම රටවල් තියෙනවා. එතකොට ඒකේ ඒකේ ලොකු ජෛව විවිධත්වයක් දක්න ලැබෙන්නේ නැහැ. මොකද එකම ප්‍රදේශයක් නේ එකම දේශගුණික කලාපයක් තියෙන කියලා හිතන්නකෝ. එහෙම එකම දේශගුණික කලාපයක් තියෙන රටවල් තියෙනවා. හරි. ඉතින් ඒ රටවල් වල ආයේ වෙනස් වෙනස් ජීවි වර්ග ඉන්න විදියක් නැහැ. ඒ දේශගුණයට අනුකූල ජීවීන් පමණයි ඉන්නේ පුතේ. හරි. එහෙනම් මෙතනට මේ වගේ පිළිතුරක් අපි ගලපා ගමු. ශ්‍රී ලංකාවේ හමු වෙන එකිනෙකට වෙනස් වනාන්තර පරිසර පද්ධති දෙකක් සඳහන් කරන්න නමේ පන්තියෙන් ප්‍රශ්න ආන්නේ. හරි. එපා කියන්නද? එපා කියන්න බෑ නේ. ලංකාවේ හමු වෙන ස්වාභාවික පරිසර පද්ධති. නිවර්තන තෙත් වනාන්තර එහෙම නැත්නම් නිවර්තන වැසි වනාන්තර, නිවර්තන වියලි කලාපීය වනාන්තර, කටුපඳුරු හා ලඳු කලා නේ මෙන්න මේ වගේ මොකක් හරි එකක් ලිව්වනම් හරි. දෙකක් නේ දෙකක් වුණ. වනාන්තර නේ අහන්නේ වනාන්තර අහන්නේ මේ වනාන්තර වලින් දෙකක් ලිව්වනම් හරි. දෙවෙනි ප්‍රශ්නය. පිදුරු පල්කල ජලයෙන් ලබාගත් බිඳුවක් අනීක්ෂයේ අධිබලය යටතේ නිරීක්ෂණය කරන ලදී. එවිට පහස් සඳහන් ආකාරයේ ජීවීන් නිරීක්ෂණය කළ හැකිය. පුතේ පිදුරු ටිකක් අරගෙන පල් කරාට පස්සේ ඒ පිදුරු පල් කරපු ජලයේ බොහෝ විට ඉන්න පුළුවන් සුදුරු ජීවියෙක් තමයි මේ ඉන්නේ. මෙයා පුතේ සපත්තුවක් හැඩයට තමයි ඉන්නේ. බලන්න මෙයා සපත්තුවක් හැඩයට ඉන්නේ. එනම් සපත්තුවක් හැඩයට ඉන්න මේ ජීවියා ඔයාගේ මතකේ තියා ගන්න ඕන. මෙයා පුතේ පැරමීසියම්. මේ ඉන්නේ පැරමීසියම්. මේ මෙයාට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. නේ? උන් දෙන්නත් මතක තියා ගන්න. එකෙක් තමයි පුතේ එව්ග්ලිනා. ඕන ඔහොම කශිකාවක් දාගෙන ඉන්නවා එව්ග්ලිනා. ඊළඟට මෙලව හැඩයක් නැති ව්‍යාජ පාද හදන
ඇමීබා ඉන්නවා. ඇමීබයි එව්ග්ලිනයි පැරමීසියමුයි. තුන් දෙනාම අයිති වෙන්නේ ප්‍රොටෝසෝවා කියන ගණයට. ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවා කියන කාණ්ඩයට තමයි මුන් තුන් දෙනා අයිති වෙන්නේ. එකත් මතක තියාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නට යන්න. එම ජීවය අයත් වන අධිරාජධානිය සඳහන් කරන්න. පැරමීසියම් අයිති වෙන අධිරාජධානිය. පැරමීසියම් අයිති වෙන අධිරාජධානිය. උතේ කාල් ලූස් තමයි අපේ වර්ගීකරණය ඉදිරිපත් කරන්නේ. කාල් ලූස්ගේ වර්ගීකරණය තමයි ඔයා ඉගෙන ගන්නෙ. කාල් ලූස් අධිරාජධානි තුනක් පෙන්눔 කරා අපිට. මොනවාද? ආකියා අධිරාජධානි. බැක්ටීරියා අධිරාජධානි. යූකැරියා අධිරාජධානි. ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය, යූකැරියා අධිරාජධානිය. හරි. දැන් ඕකෙන් පැරමීසියම් මොකටද අයිති වෙන්නේ? ආකියා අධිරාජධානි ඉන්නේ ජීවිකාණ්ඩ දෙකයි පුතේ. මෙතන ජිනිස් සහ හැලොපිලිස්. මෙතන ජිනිස් සහ හැලොපිලිස්. ආකියා අධිරාජධානියට අයිති වෙන්නේ මේ දෙන්නා විතරයි. ඊළඟ බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙනවා පුතේ බැක්ටීරියාව සහ සයනොබැක්ටීරියාව. එහෙම නැත්නම් සයනොබැක්ටීරියා කියන්නේ නිල් හරිත ඇල්ගි. ඒකට එතන දෙකයි. හරි. ඊළඟ යූකැරියා අධිරාජධානියට රාජධානි හතරක් අයිති වෙනවා. යූකැරියා අධිරාජධානියේ රාජධානි හතරක් තියෙනවා. පුතේ මේ තියෙන්නේ රාජධානි හතර. මොනවාද රාජධානි හතර? මේ තියෙන්නේ. රයිට්. මේ තියෙන්නේ ප්‍රොටිස්ටා, ෆන්ගයි, ප්ලාන්ටේ, ඇනිමාලියා. හරි. ප්‍රොටිස්ටා රාජධානිය, ෆන්ගයි රාජධානිය, එහෙම නැත්නම් දිලි රාජධානිය, ප්ලාන්ටේ රාජධානිය, එහෙම නැත්නම් ශාක රාජධානිය, ඇනිමාලියා රාජධානිය, එහෙම නැත්නම් සත්ව රාජධානිය. එහෙනම් යූකැරියා අධිරාජධානිය රාජධානි හතරක් තියෙනවා. රාජධානි හතරක් තියෙනවා. ඔකෙන් පුතේ මේ ප්‍රොටිස්ටා රාජධානියට අයිති වෙනවා ජීවිකාණ්ඩ දෙකක්. ප්‍රොටිස්ටා රාජධානියට අයිති වෙනවා ජීවිකාණ්ඩ දෙකක්. එකක් තමයි පුතේ ප්‍රොටෝසෝවා. අනිත් එක තමයි ඇල්ගි. 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 එකක් ප්‍රොටෝසෝවා අනිත් එක ඇල්ගි. හරි? හරි. එහෙනම් අපෙන් අහන්නේ එම ජීවය අයත් වන අධිරාජධානිය සඳහන් කරන්න. අධිරාජධානිය යූකැරියා අධිරාජධානිය සමහර වෙලාවට විභාගෙට අර ගැලීම එයි කොතන ඉඳලාද මේක එන්නේ නේ යූකැරියා අධිරාජධානියේ ප්‍රොටිස්ටා රාජධානියේ ප්‍රොටෝසෝවා ගණයට අයිති වෙන එකෙත් තමයි පැරමීසියම් කියලා කියන්නේ හරි පුතේ වර්ගීකරණය ප්‍රශ්නයක් එනවා අනිවාර්යයි හරි අනිවාර්යයි ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් දැනටම ඔය පරණ කැලෙන්ඩර් කොලයක් හරි අරගෙන මම හැමදාම මේ කියනවා පේපර් කරනකොට මේ වගේ ප්‍රශ්නයක් අහුණාම අරගෙන ඒ රාජ අධිරාජධානි තුන ලියාගෙන උඩින් ඒවා බෙදාගෙන බෙදාගෙන එන්න උදාහරණත් එක්ක පහලට හරි පළවෙනි දෙකේ ඇති මගුලක් නැහැනේ නේ ඒ කියන්නේ ආකී අධිරාජධානියයි බැක්ටීරියා අධිරාජධානියට පොඩි ඩයි ඕන යූකැරියා අධිරාජධානිය තමයි ටිකක් බෙදාගෙන බෙදාගෙන යන්න තියෙන්නේ හරි එතනින් අන්තිමට ගන්න ශාක පැත්තට සපුෂ්ප ශාක අපුෂ්ප ශාක අරගෙන ඒ ටික බෙදාගෙන යන්න ඊට පස්සේ ඇනිමාලියා පැත්තෙන් නේ මොනවාද මේ පුෂ්ඨ වංශින් අපුෂ්ඨ වංශින් ඒවා බෙදාගෙන යන්න ඒවට උදාහරණ දාන්න ඒගොල්ලන්ගේ ලක්ෂණ පැත්තකින් ලියන්න එහෙම ලියලා කොලයක් හදාගන්න ෂෝට් නෝට් එකක් හරි ඒකට වැඩේ ලේසි ඉතින් ලකුණු පහක් විතර අරගෙන යන්න මේක හරියට දැනගෙන යනවනම් පේපර් එකේ ලකුණු පහක් විතර තියෙනවා මේ පාඩම හරි අනික්ෂ්‍ය නිරීක්ෂණයේදී එම ජීවියා තුලින් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි ජීවී ලාක්ෂණික සඳහන් කරන්න ඒ සඳහා එම ජීවියාට උපකාරී වූ උපාංග විශේෂය සඳහන් කරන්න. රයිට් මේ ඉන්නේ පැරමීසියම් මේ දඟල දඟල ඉන්නේ පැරමීසියම්. හරි හරි. දැන් දඟලන දැන් ජීවීන්ගේ ලාක්ෂණික 10 පන්ති පාඩමන්නේ. ඒ කියන්නේ ජීවියෙක්ට පොදු වෙච්ච ලක්ෂණ ජීවියෙක් නම් මේ ලක්ෂණ දරන්න ඕන. ජීවියෙක් නම් මේ ලක්ෂණ දරන්න ඕන. ඒ කියන්නේ ජීවීන් අජීවීන්ගෙන් වෙනස් වෙන්නේ මේ ලක්ෂණ නිසා. මේ ලක්ෂණ නිසා. ඉතින් ලක්ෂණ සෙට් එකක් කතා කරගෙන එනවා පුතේ. දැන් අපෙන් අහනවා අනීක්ෂ නිරීක්ෂණය කරනකොට දැන් මේ අනීක්ෂෙන් තමයි මේ නිරීක්ෂණය කරන්නේ මේ පැරමීසියම ඔයින්නේ. නිරීක්ෂණයේදී එම ජීවියා තුලින් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි. හරි මේ ප්‍රශ්නේ හරි ලස්සන තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අනීක්ෂෙන් පැරමීසියම බලනකොට ජීවීන්ගේ ලාක්ෂණිකය පෙන්눔 කරනවා. පෙන්눔 කරනවා. අන්නේ ලාක්ෂණිකය සඳහන් කරලා ඒ ලාක්ෂණිකව පෙන්වන්න පවතින විශේෂ උපාංගය. දැන් මොකද්ද දැන් මේ අනිශ්චයෙන් බලනකොට පේන්නේ? චලනය වෙනවා. එහෙනම් ජීවීන්ට චලන දක්වන්න පුළුවන්. ජීවීන්ට චලන දක්වන්න පුළුවන්. දැන් මෙයා චලනය වෙන්නේ මොකක් උපයෝග කරගෙනද? පක්ෂ්ම.
මෙයාගේ වටේට පුතේ අර කෙදි කෙදි වගේ තියෙන පක්ෂ්ම ඒවට කියන්නේ පක්ෂ්ම කියලා. එහෙනම් චලනය එහෙම නැත්නම් සංචරණය කියලා ලියන්න පුළුවන් ජීවියා සම්පූර්ණයෙන්ම එයාගේ පිහිටුම් වෙනස් කරගන්නවා වෙන තැනකට යනවා ඒක සංචරණයනේ පුතේ. මේ තැනකින් තැනකට ගමන් කිරීම සංචරණයනේ. එහෙනම් යා sorry ඒකත් කරනවා මේවා කරන්නේ පක්ෂ්ම වලින්. පක්ෂ්ම අර චූටි චූටි කෙඳි තියෙන පක්ෂ්ම වලින් තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් චලනය එහෙම නැත්නම් සංචරණය පක්ෂ්ම කියලා ගන්නවා මේකට ඒ උපාංගය හැටියට. හොඳයි. ඊයේ තුනේ සඳහන් කළ ලාක්ෂණිකයට අමතරව වෙනත් ජීවි ලාක්ෂණික දෙකක්. මට මතක විදියට ජීවි ලාක්ෂණික 8ක් අපි ඉගෙන ගන්නවා පුතේ. ඒ කියන්නේ ජීවීන්ට පොදු වෙච්ච ලක්ෂණ 8ක්. 8ක් තියෙනවා. 8ක් තියෙනවා. එකක් චලනය. එකක් චලනය. ඔය චලනයේත් පොඩි වෙනසක් තියෙනවා. සතුන්ට සංචරණය කරන්න පුළුවන්, ශාකවලට සංචරණය කරන්න බෑ. ඒවා පොඩි පන්තිවල ඉගෙන ගන්නවනේ. රයිට්. මෙන්න තියෙනවා ජීවීන්ගේ ලාක්ෂණික සෙට් එක පෝෂණය උද්දීප්තතාවය හා සමායෝජනය වර්ධනය ප්‍රජනනය සසනය බයිස්ත්‍රාවය මේවා ජීවියෙක් නම් පෙන්වන්න ඕන පෝෂණය උද්දීප්තතාවය හා සමායෝජනය වර්ධනය ප්‍රජනනය සසනය බයිස්ත්‍රාවය හරි මේ තමයි ජීවීන්ගේ ලාක්ෂණික පුතේ ජීවීන්ට පොදු වෙච්ච ලක්ෂණ මේ තියෙන ජීවීන්ට පොදු වෙච්ච ලක්ෂණ මේ තියෙන හරි හොඳයි ඒකේ බී කොටස දෛනික ජීවිතයේදී මිනිසා වෙතින් නිරීක්ෂණය කළ හැකි ක්‍රියාවලි තුනක් PQR මගින් දැක්වේ. මිනිසාගේ පෙන්නුම් අපි අපෙන් පෙන්නුම් කරන ක්‍රියාවලි තුනක්. ප්‍රස්වාස කිරීම, මුත්‍රා බැහැර කිරීම, දහදිය ශ්‍රාවය වීම. මේ අපිට අපි කරන වැඩ තුනක් ක්‍රියාවලි තුනන්නේ. හරි. PQR වල අඩංගු රසායනික ද්‍රව්‍ය පොදුවේ හඳුන්වන නම. දැන් ප්‍රස්වාස වාතය. පුතේ මෙන්න මේ ටික ඉගෙන ගන්නකො මෙතනින් මේකයි. හරි. මේම එකක් තියෙනවා මොකද්ද මේක තේරුම් ගන්න බහිස්ත්‍රාවය කියන්නේ මොකද්ද බහිස්ත්‍රාවය කියලා කියන්නේ පුතේ බහිස්ත්‍රාවය කියලා කියන්නේ ජීවීන්ට පොදු ලක්ෂණයක් ජීවීන්ට ලාක්ෂණිකයක් ජීවීන්ගේ තියෙන ලක්ෂණයක් මොකද්ද බහිස්ත්‍රාවය කියලා කියන්නේ බහිස්ත්‍රාවය කියලා කියන්නේ පුතේ දේහයේ සෛල තුල නිපද වෙන හතර මේක අහගන්න දේහයේ සෛල තුල නිපද වෙන නිෂ්ප්‍රෝජන ද්‍රව්‍ය දේහෙන් බහැර කිරීම දේහයේ සෛලවල නිපද වෙන නිෂ්ප්‍රෝජන ද්‍රව්‍ය දැන් මේ නිෂ්ප්‍රෝජන ද්‍රව්‍ය නිපද වෙන්නේ කොයි වෙලාවටද දේහයේ සෛලවල සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවලි සෛලස්සේ විවිධ රසායනික ප්‍රතික්‍රියා වෙනවා ඒවට පුතේ පරිවෘතීය ක්‍රියා කියලාත් කියනවා එහෙනම් උත්තරේ මෙහෙම ගලපුවත් හරි සෛල තුල සිදුවෙන පරිවෘතීය ක්‍රියාවල දී නිපද වෙන නිෂ්ප්‍රෝජන ද්‍රව්‍ය දේහෙන් බහැර කිරීම බහිස්ත්‍රාවයයි. හොඳට මතක තියාගන්න මල බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. ඇයි සර් ඒක දේහෙන් බහැර කරනවනේ. ඔව් දේහෙන් බහැර කරනවා. හැබැයි මල නිපද වෙන්නේ සෛල තුල නෙවෙයි. සෛල තුල නෙවෙයි. සෛල තුල නෙවෙයි. හරි ඒ නිසා ඒක බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් නෙවෙයි. හොඳයි. පුතේ දැන් ප්‍රස්වාස වාතය. ප්‍රස්වාස වාතේ මොනවද තියෙන්නේ? ප්‍රස්වාස වාතේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හදන්නේ කොහේද? මොකෙන්ද හදන්නේ? ශ්වසන ක්‍රියාවලියෙන්. ශ්වසනය කියන්නේ ශක්තිය නිෂ්පාදනය කිරීම සෛල තුල. සෛල තුල ශක්තිය නිෂ්පාදනය කරනවා. ඒකට කියනවා ශ්වසනය කියලා. එහිදී ශක්තියට අමතරව අතුරුඵල දෙකක් හැදෙනවා. එකක් කාබන් ඩයොක්සයිඩ් අනිත් එක ජල වාෂ්ප. එහෙනම් මේ දෙක සෛලයට අහිත කරයි. සෛලයට නිෂ්ප්‍රෝජන ද්‍රව්‍ය දෙකක් මේ දෙක දේහයෙන් බැහැර කරනවා. පෙනහැලි කියන බහිස්ත්‍රාවී ඉන්ද්‍රය හරහා හරි මොකද්ද මෙතඩ් එක ප්‍රස්වාස වාතයේ විදියට තමයි පිට කරලා දාන්නේ හරි ඊළඟ මුත්‍රා බැහැර කිරීම බහිස්ත්‍රාවී ද්‍රව්‍යයක් මුත්‍රා හැදෙන්නේ කොහෙද පුතේ මුත්‍රා නිෂ්පාදනය වෙන්නේ තාම අපි ඉගෙනගෙන නැහැ ඉදිරියට ඉගෙන ගන්න වකුගඩුවේ එහෙම නැත්නම් වෘක්කවල තියෙනවා පුතේ වෘක්කාණු කියලා විශේෂ ව්‍යුහ වර්ගයක් ආන් ඕවගේ ඇස්සේ තමයි මුත්‍රා හැදෙන්නේ මොනවාද මුත්‍රාවල තියෙන්නේ යූරියා යුරික් අම්ලය ලවණ වර්ග ජලය හරි එහෙනම් බහිස්ත්‍රාවී ඉන්ද්‍රිය පොදුවේ වකුගඩු හරි එළියට දාන්නේ මුත්‍ර විදියට බහිස්ත්‍රාවී ද්‍රව්‍ය ඊළඟට සමෙන් එළියට දානවා යූරියා යුරික් අම්ලය සෝඩියම් ක්ලෝරයිඩ් ජලය මේවා සෛලස්සේ නිපද වෙන නිෂ්ප්‍රෝජන ද්‍රව්‍ය සමිනුත් එළියට දානවා මොනවා විදියටද දහදිය විදියට දහදිය විදිය එහෙනම් මේ ක්‍රියාවලි තුනට මේකේ තියෙන රසායනික ද්‍රව්‍ය වලට පොදුවේ දෙන්න නම පුතේ
බහිස්රාවී ඵල මේ කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප යූරියා යූරික් අම්ල මේ ඔක්කොම බහිස්රාවී ඵල බහිස්රාවී ඵල හරි එහෙනම් ඊළඟ ප්‍රශ්නට ගෙන්නම් පීහි අඩංගු ප්‍රධාන රසායන ද්‍රව්‍ය දෙක පී කියන්නේ ප්‍රස්වාස වාතයනේ එළියට දාන වාතය හරි ප්‍රස්වාස වාතය පුතේ ඒකේ ප්‍රධාන දෙක තමයි කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප මෙතනින් නැහයෙන් එළියට එනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප හරි කෝස වතුර ගලන්නේ නැහෙනි හොටුනම් ගලන නෑ නෑ එහෙම මහ ගොඩක් එන්නේ නැහැ හරි එහෙම මහ ගොඩක් එන්නේ නැහැ හරි තාම ස්වල්ප ප්‍රමාණයක් එනවා වැඩි ජල ප්‍රමාණයක් එළියට දාන්නේ මුත්‍රා මගින් මතක තියාගන්න හරි ඊළඟට එම රසායන ද්‍රව්‍ය දෙක නිදහස් වන සෛලීය ක්‍රියාව හා එම ක්‍රියාව සිදුවන ඉන්ද්‍රයිකාව සඳහන් කරන්න දැන් මම කිව්වානේ මේ ශ්වසන ප්‍රතික්‍රියාව ශ්වසනයේදී මොකද්ද සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාව මේ බලන්න පුතේ මෙන්න තියෙනවා ග්ලූකෝස් CH2O හැ ඔක්සිජන් එක එකතු වෙනවා කාබන් ඩයොක්සයිඩ් දන ජලය හදලා ශක්තිය පිට කරනවා මේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ සෛලයේ තියෙන මයිටොකොන්ඩ්‍රියම කියන ඉන්ද්‍රියකාව මයිටොකොන්ඩ්‍රියම කියන ඉන්ද්‍රියකාව එහෙනම් ක්‍රියාවලිය ප්‍රොසෙස් එක තමයි සෛලීය ශ්වසනය ඉන්ද්‍රියකාව තමයි මයිටොකොන්ඩ්‍රියම මයිටොකොන්ඩ්‍රියම අතක තියාගන්න මයිටොකොන්ඩ්‍රියමට අපි කියන්නේ ජව පොළවල් ශක්ති බලාගාර කියලා කියන්නේ මෙන්න මේ නිසා තමයි මේ විදිහට ශක්තිය නිපදවන නිසා තමයි යාට ඒ අන්වර්තනාමය ලබා දෙන්නේ අපි ජව පොළවල් එහෙම නැත්නම් ශක්ති බලාගාර සෛලීය ශ්වසනය පුතේ හරි ගිනින ඔය ඉන්න ප්‍රශ්නෙට R ක්‍රියාවලිය සිදුවන අවයවය සඳහන් කරන්න R ක්‍රියාවලිය මොකද R කියන්නේ ආ දහදිය ශ්‍රාවය වීම දහදිය ශ්‍රාවය වෙන්නේ සමෙන් අවයවය තමයි සම අපේ ශරීරයේ තියෙන ලොකුම ඉන්ද්‍රය හරි අපේ ශරීරයේ තියෙන ලොකුම ඉන්ද්‍රය අවය මේ පටක එකතු වෙලානේ පුතේ දැන් මතකද අර ගැලීප් සටහන් මොනවාද සෛල එකතු වෙලා පටක හැදෙනවා පටක එකතු වෙලා අවයවය හැවත් ඉන්ද්‍රයන් හැදෙනවා ඉන්ද්‍රයන් එකතු වෙලා පද්ධති පද්ධති එකතු වෙලා ජීවියා හරි එහෙනම් මේක සම ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය හරි විශාලම ඉන්ද්‍රිය ශරීර අභ්‍යන්තරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය පුතේ අක්මාව සමස්තයක් විදියට ශරීරේම ගත්තොත් ලොකුම ඉන්ද්‍රිය සම මතක තියාගන්න ඒ කියන්නේ සම හැමතැනම තියෙනවනේ හරි එම අවයවය අඩංගුවන පටක ආ සම කියන්නේ ඉන්ද්‍රයක් නං අවයවයක් නං ඒකේ පටක තියෙන්න ඕනේ පටක පටක තියෙන්න හරි ඔය අපි ඉගෙන ගත්ත හැම මගුලක්ම ඔකේ තියෙනවා අපිච්ඡද පටකය මතකනේ අපිච්ඡද පටකය මේ ආස්තරණමය පටකය වහන්න ඉන්නේ අපිච්ඡද පටකය ඊළඟ ස්නායු පටකය රුධිර පටකය පේශි පටකය මේ ඔක්කොම සෙට් වෙනවා සමෙට මේ ඔක්කොම සෙට් වෙනවා සමට හරි එම අවයව මගින් සංවේදනය කරන උත්තේජන සමට දැනෙන උත්තේජන නේ මොනවද අම්මෝ ගොඩක් තියෙනවා උණුසුම සිසිල ස්පර්ශයේ වේදනාව පීඩනය නේ මෙන්න පුතේ සමට දැනෙන සංවේදන සමට දැනෙන සංවේදන රයි එහෙනම් ওই ටිකෙන් කීයක් දහන්නේ ආ උත්තේජන කියලා අහන්නේ නේ එහෙනම් උණුසුම සිසිල ස්පර්ශයේ වේදනාව පීඩනය තුනකට වඩා වැඩි ගණන් තිබ්බනම් හරි තුන්වෙනි ප්‍රශ්නේ ආවර්තාවගේ පළමු මූලද්‍රව්‍ය 20න් කීපයක සංකේත ඇතුළත් ආවර්තාවගුව පහත දැක්වේ හොඳයි දැන් සාමාන්‍ය විභාගයට ආවර්තාවගුව දීලා එකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් අහනවා බොහෝ විට දෙන්නේ ඇත්ත මූලද්‍රව්‍ය නෙවෙයි බොහෝ විට දෙන්නේ ඇත්ත මූලද්‍රව්‍ය නෙවෙයි මේ ප්‍රශ්න නම් ඇත්ත ඒවා දීලා තියෙනවා දැන් මේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් කාබන් ඔය ඇත්ත ඒවා දීලා තියෙනවා එතකොට විභාගයට දෙන්න පුළුවන් ඇත්ත ඒවා නෙවෙයි කියලා කියලා සංකේත A B C D E ගගා හැම දෙන්න පුළුවන් ඒතර ඒ වගේන් උත්තර ලියන්න මේ වගේ එකක් දුන්නොත් මේ වගේන් උත්තර ලියන්න මේ වගේ එකක් දුන්නොත් නම් අවුලක් නැහැ හරි හරි යංකු පුතේ බලන්න ප්‍රශ්නෙට එහෙනම් දී ඇති මූලද්‍රව්‍ය ඇසුරෙන් පාසඳන් වාක්‍යවල හිස්තැන් සම්පූර්ණ කරන්න ආ හිස්තැන් පුරවන්න බලමු පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය දැන් පුන පුනා හැම පේපර් එකකදීම අපිට හම්බ වෙන දෙයක් තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය සහ විද්‍යුත් ඍණතාවය ඔය දෙකෙන් එකක් විභාගෙට එනවාමයි අනිවාර්යයි තමාර ලාඩ දෙකම එනවා නැත්නම් දෙකෙන් එකක් එනවා එහෙනම් මේ දෙක සෙට් වෙලා යන්න 10 පන්තියේ තියෙන්නේ හරි මට මතක විදිහට පාඩම් පදාර්ථයේ ව්‍යුහය පදාර්ථයේ ව්‍යුහය වගේ පාඩමක් තමයි මතක ඒකේ තමයි එන්නේ හරි හරි එහෙනම් බලාගෙන යන්න හොඳයි ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා කියන්නේ මොනවාද මම මෙන්න මේක ඇසුරෙන් මේක පැහැදිලි කරලා දෙන්නම් පුතේ
වායුමේ තත්ත්වයේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත්කොට වායුමේ තත්ත්වයේ පවතින ඒක ධන අයනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය ප්‍රථම අයනීකරණ ශක්තියයි. මෙන්න උදාහරණයක්. පොටෑසියම් ඉන්නවා වායුමය අවස්ථාවේ. මෙන්න ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. මෙන්න පොටෑසියම් ධන අයනයක් හදනවා වායුමය අවස්ථාවේ ඉන්නේ. මේ ඉලෙක්ට්‍රෝනය පිට කරලා මෙන්න මේ වැඩේට කොච්චරක් ශක්තිය ඕනද කියන එක තමයි ප්‍රථම අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. ඉතින් ආවර්තිතා වගුවේ ප්‍රථම අයනීකරණ ශක්තිය ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට, ඒ කියන්නේ මේ සෝඩියම් මැග්නීසියම් ගින්දලා ආගන්ට වගේ යනකොට වැඩි වෙනවා පුතේ. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට අඩු වෙනවා. එකෙන් හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් මෙහෙම පහළට යනකොට අඩු වෙනවා. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට අඩු වෙනවා. පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය. පහළමින් එකෙක් වෙන්න ඕන. පහළමින් එකෙක් වෙන්න ඕන. පහළමින් ඉතින් පොටෑසියමුයි කැල්සියමුයි ඒකෙනුත් ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙන නිසා කැල්සියම්ගේ වැඩි පොටෑසියම්ගේ අඩුයි. එහෙනම් උත්තරේ පොටෑසියම්. ඊළඟ එක මේ ආවර්තිතාවගේ ලෝහා ලෝහයක්. ඒ කියන්නේ ලෝහයකුත් නෙවෙයි, ඒ කියන්නේ ලෝහ ලක්ෂණත් පෙන්වනවා අලෝහ ලක්ෂණත් පෙන්වනවා. කවුද? සිලිකන්. ඒවා ඉතින් මතක තියෙන්න. සිලිකන්. සිලිකන් ලෝහා ලෝහයක්. ලෝහමය ලක්ෂණත් පෙන්වනවා අලෝහමය ලක්ෂණත් පෙන්වනවා. සිලිකන්. හරි. ওই සිලිකන් ලා හම්බ වෙනවා ඉදිරි ඉලෙක්ට්‍රොනික පාඩමේ සිලිකන් ලා ජර්මේනියම් ලා අහු වෙනවා. එතකොට තව කතා කරමු අපි. හරි. හරි. තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වලින් විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය. තුන්වන ආවර්තයේ කො මේන්න තියෙනවා තුන්වන ආවර්තය. මේකෙන් විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය අපෙන් ප්‍රශ්න කරනවා. මොකද්ද විද්‍යුත් ඍණතාවය කියන්නේ? ඔන්න දැන් ආවර්තිතාවක් වගේ රටා දෙකම සාකච්ඡා කරනවා මේ ප්‍රශ්නේ. ඉතින් විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද? මේ බලන්න. විද්‍යුත් ඍණතාවය යන මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට සහසංයුජ බන්ධනයකින් බැඳිලා ඉන්නකොට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමේ හැකියාව. ඒ උගම උදාහරණයක්. හැමදාම ගන්න උදාහරණයක් ගන්න. මෙන්න හයිඩ්‍රජන් ඉන්නවා. ඔහුගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. මෙන්න ඒක කතරකින් දැම්මා. මෙන්න ක්ලෝරින් එක සෙට් වෙලා ඉන්නවා. මේ අණුවේ නම හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. ක්ලෝරින්ගේ අවසාන කවචයේ හතක් තියෙනවා. සහසංයුජෝ බැඳෙනකොට හවුලට එකක් දෙනවා. මේන්නේ හවුලට දෙන එක. හවුලට දෙන එක. දැන් මේ මැද හවුලට තියාගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන දෙක කාටද අයිති? හයිඩ්‍රජන්ටද ක්ලෝරින්ටද? එකෙක්ටවත් අයිති නැත. පොදුයි. හවුලේ සහසංයුජ බන්ධන කියන්නේ ඒකනේ. හවුල තියාගන්න. හැබැයි හවුල තියාගමු කියලා එකතු වුණාට ක්ලෝරින් කපටියා. ඌ මේ මැද ඉලෙක්ට්‍රෝන දෙක ඌගේ පැත්තට අදිනවා. එක් පරමාණුවක් දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල වැඩි ආකර්ෂණයක් දක්වනවා. ක්ලෝරින්ගේ පැත්තට පොඩ්ඩක් අදිනවා පුතේ. එතකොට එයා ඩෙල්ටා ඍණ වෙනවා. ඩෙල්ටා කියන්නේ පුතේ ඉතා කුඩා අගයක් කියන එක. ඩෙල්ටා ඍණාගයක් ගන්නවා කියලා අපි කියනවා. එතකොට මෙයාගේ හයිඩ්‍රජන්ගේ පැත්තේ තිබෙත් එක ඉලෙක්ට්‍රෝනයයි ඒකත් හවුලට දුන්නා. ඒකත් අරුව අදිනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ඌණයි එයාගේ පැත්තේ. එහෙනම් එයාට හම්බ වෙනවා ඉතා කුඩා ධන ආරෝපණයක්. ධන ආරෝපණයක්. ඇයි ඉලෙක්ට්‍රෝන නැහැනේ පුතේ? අපි ඒක ඩෙල්ටා ධන කියලා හඳුන්වනවා. ඩෙල්ටා ධන කියලා හඳුන්වනවා. ඉතා කුඩා ධන ආරෝපණයක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එක් පරමාණුවක් දෙසට ඇද ගැනීමේ හැකියාවට තමයි පුතේ අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. විද්‍යුත් ඍණතාවය කියලා. මේක මනින්න විවිධ පරිමාණ තියෙනවා. ඔයා ඉගෙන ගන්න පරිමාණය තමයි පෝලිම් පරිමාණය. දැන් මේ දවස්වල තියෙන පෝලිම් නෙමෙයි ආ. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් නෙවෙයි. පෝලිම් පරිමාණයෙන් අපි මනින්නේ විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය. හරි. එතකොට එහෙනම් දැන් අපෙන් අහනවා තුන්වන ආවර්තේ. කොහොම තුන්වන ආවර්තේ? මේ තියෙන්නේ පුතේ තුන්වන ආවර්තේ. මේ තියෙන්නේ සෝඩියම් මැග්නීසියම් මේ තුන්වන ආවර්තේ නේ. එතකොට අපෙන් අහනවා කාගේද කවුද වැඩිම කියලා. මේක කොහොමද ගන්නෙ? මේකත් ප්‍රථම අයනීකරණ ශක්තිය විද්‍යටමයි ගන්නෙ. ලේසියනේ පාඩම් කරන්න. මොකද ප්‍රථම අයනීකරණ ශක්තියද කිව්වේ ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. එහෙමම තමයි විද්‍යුත් ඍණතාවය. ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා. කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. අඩු වෙනවා. එහෙනම් සරලයි. සෝඩියම් මැග්නීසියම් ආවර්තයක් දිගේ වමේ සිට දකුණට යනවා වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා. මෙන්න අන්තිමට ඉන්නවා කවුද?
ක්ලෝරින් ඉන්නවා. ඇයි සර් ආගන් නැද්ද? ආගන්නේ සර් අන්තිමට ඉන්නේ. ආගන්ලා නියෝන්ලා හීලියම්ලා අටවෙනි කාණ්ඩේ. අටවෙනි කාණ්ඩේ උන් බන්ධන හදන්නේ නැහැ. බන්ධන සෑදීමට නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ. බන්ධනයක් හදන්න තුන් කොහොමද සහසංයුජ බන්ධනයක් හැදෙන්නේ? සහසංයුජ බන්ධනයක් තිබ්බොත් තමයි අර එක් පරමාණුවක් දෙසට ඉලෙක්ට්‍රෝන ඇදෙන්නේ. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල. එහෙනම් පුතේ ඔය ප්‍රශ්නේ අහනවා. හරි විද්‍යුත් ඍණතාවය ගැන අහනකොට ඔය ප්‍රශ්නෙත් අහනවා. ඔයා දෙන්න ලස්සනට උත්තර මේක. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය ගැන අටවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයට කතා කරන්න බෑ. විද්‍යුත් ඍණතාවයක් ගැන කතා කරන්න බෑ. එතකොට බන්ධන ගහලා ඉන්න බෑ පුතේ විද්‍යුත් ඍණතාවයක් ගැන කතා කරන්න. එහෙනම් මෙන්න මේ උත්තරේ හදාගන්න. හදාගෙන යන විභාගෙට. මේක අහන්න පුළුවන් විද්‍යුත් ඍණතාවය ගැන අහුවොත්. මොකද උත්තරේ? අටවෙන කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු බන්ධන සෑදීමට නැඹුරුතාවයක් දක්වන්නේ නැති නිසා විද්‍යුත් ඍණතාවය සම්බන්ධව එහෙම නැත්නම් විද්‍යුත් ඍණතාවයක් ගැන කතා කරන්න බෑ ඒගොල්ලන්ගේ. හරි ඒගොල්ලන්ට විද්‍යුත් ඍණතාවයක් ගැන කතා කරන්න බෑ. බන්ධන හදන්නේ නැහැ. බන්ධන හදන්නේ. එහෙනම් ඒක අයින් කරන්න. ක්ලෝරින් ගන්න. ක්ලෝරින් ගන්න. හරි. මට තව එකක් මෙතෙන්ද කියන්න ඕනේ. දැන් විද්‍යුත් ඍණතාවය මනින්න පොලිම් පරිමාණයෙන් පොලිම් පරිමාණයේ වැඩි මගේ අංක 4. අංක 4. ඒක අයිති එකා දැනගන්න ඕන ඔයා. ඒක අයිති මූට ෆ්ලුවරින්ට FF ට අයිති. හරි. විද්‍යුත් ඍණතාවයේ වැඩිම ෆ්ලුවරින්. පොලිම් පරිමාණයෙන් අංකය 4. මතක තියාගන්න. හරි. හරි ඊළඟට යන්න. මැග්නීසියම් ක්ලෝරින් ප්‍රතික්‍රියා කර සාදන සංකේතයේ සූත්‍රය. ඉතින් ආයි සූත්‍රයක් ගොඩනගන්න නම් එනවා පුතෝ. හරි. අනිවාර්යෙන් එනවා. බෝවිට එන්නේ බහුවර්ණ পেපර් එකේ. හරි. එහෙනම් අපි හදමු මෙයාව දේසි. මැග්නීසියම්. හරිද? මැග්නීසියමුයි ක්ලෝරිනු. ඈඩ් කරලා ලියා ගන්නවා ඔය විදිහට. හරි. මැග්නීසියම් ක්ලෝරින්. හරි. මැග්නීසියම් ආවර්තතාවගුවේ ඉන්නේ. මැග්නීසියම් ආවර්තිතාවගුවේ ඉන්නේ 12ට සර්. 12ටනේ ඉන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. 2යි 8යි දෙකයි. ඇයි සර් එහෙම ලියන්නේ? ඇයි පළවෙනි කවචයේ 2යි ඊළඟ කවචයේ 8යි 8යි 2යි 10යි ඉතිරි 2යි 12යි. හරි. ඊළඟ ක්ලෝරින්. ක්ලෝරින් ආවර්තතාව වගුවේ ඉන්නේ 17ට සර්. ආවර්තතාව වගුවේ බැරි දරුවෝ තාම ඉන්නවද? ඉන්නවනම් අඬන්න. හරි. ආවර්තතාව වගුවේ බැරි නම් විභාගයට යන්න හිතන්නවත් එපා. ආවර්තතාව වගුවේ බැරුම්. හරි. කටපාඩමේ තියෙනවනะ ඉන්න දැන් එක. හරි. ක්ලෝරින් 17යි පුතේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. 2යි 8යි 10යි ඉතිරි 7යි. හොඳයි. දැන් බන්ධනයේ දෙන ඉලෙක්ට්‍රෝන සංයුත්තා ඉලෙක්ට්‍රෝන හොයන්න ඕන. මැග්නීසියම් වල අවසාන කවචයේ 2යි තියෙන්නේ. අෂ්ටකය සම්පූර්ණ කරගන්න ඕන මූට. ඌ කරන්නේ ලේසි වැඩේ. ඌ කරන්නේ මේ අයිනේ තියෙන අන්තිමට තියෙන අන්තිම කවචයේ තියෙන දෙක එලියට දානවා. එනම් මෙයාගේ සංයුත්තාවේ 2යි. මෙන්න යටින් ලිව්වා 2යි කියලා. ක්ලෝරින්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. අෂ්ටකය සම්පූර්ණ කරගන්න 7ක් එලියට දානවට වැඩිය එකක් ගන්න එක ලේසි. එහෙනම් එයාගේ සංයුත්තාවය 1යි. 1යි. එනම් මුන් දෙන්නව දැන් කසාද බන්ධන්න යන්නේ. මේ මැග්නීසියම්ගේ 2 දෙනවා ක්ලෝරින්ට. ක්ලෝරින්ගේ 1 දෙනවා මැග්නීසියම්ට. මොකද මේ කරන්නේ සංයුත්තා මාරු කරනවා. හොඳයි. එනම් මැග්නීසියම්ට අලුතෙන් හම්බුණා 1ක්. 1 ලියන්නේ නැහැ අපි. 1 සාමාන්‍යයෙන් යටින් දක්වන්නේ නැහැ. ක්ලෝරින්ට 2ක් හම්බුණා. ඒකනම් යටින් දක්වන්න ඕන. එහෙනම් MgCl2 මැග්නීසියම් ක්ලෝරයිඩ් තමයි පුතේ සූත්‍රය. මැග්නීසියම් ක්ලෝරයිඩ් තමයි සූත්‍රය. හොඳයි. එහෙනම් සූත්‍රයක් ගොඩනගන්න එනවා. මේ වගේ පොඩි සූත්‍රයක් ඉන්නේ අමාරු නෑ. පියවර ටික මතක තියාගන්න. මුලින්ම සංයුත්තාවය හොයන්න. සංයුත්තාවයන් පහලින් ලියන්න. ලියලා ඉවරලා බලන්න කැපෙනවද කියලා සංයුත්තාවයන්. කැපෙන්නේ නැත්නම් සංයුත්තා මාරු කරන්න. මාරු කළා ඔය විදිහට යටින් දාලා මේ දෙන්න ලං කරලා ඉරි දෙකක් ගන්න. හරි. හරි. හිස්තනක් දීලා මූලද්‍රව්‍යයේ ශක්ති මට්ටම් 3ක් ඇති අතර අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වී පවතී. ශක්ති මට්ටම් 3ක් තියෙනවලු. මේ සෙට් එකේ ඉන්නේ කෙට්ට. ශක්ති මට්ටම් 3ක් තියෙනවලු. හරි. කවච 3ක් තියෙන. අවසාන කවචයේ ශක්ති මට්ටම සම්පූර්ණ වී ඇත. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වී ඇත. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ කියන්නේ අටවෙනි කාණ්ඩයේ ඉන්න මුන් තුන් දෙනාගෙන් එකෙක් නේ. හරි මුන් තුන් දෙනාගෙන් එකෙක්.
කවච සම්පූර්ණ කරලා තියෙන්නේ ආයේ මේ 8 වෙනි කාණ්ඩේවත් බිඳුනි කාණ්ඩේ උන්නේ හීලියම් වෙන්න බෑනේ පුතේ හීලියම් වෙන්න බෑ හීලියම්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකයිනේ පළවෙනි එක කවචයයි තියෙන්නේ නියොන්ගේ නියොන් ඉන්නේ ආවර්තාවගේ 10ට එතකොට එන්නේ කීයද නියොන්ගේ අපි මෙතනම ලියමුකෝ නියොන්ගේ එතකොට 2යි 8යි 2යි 8 8 2යි 10යි හරි 10යි එහෙනම් යාගේ කවච දෙකයිනේ එහෙනම් ඉතිරි වෙන එකයි තින් ආග අනිවාර්යෙන් ආග අනිවාර්යෙන් ආග හරි ආග ආග එහෙනම් මේක පුතේ ආග හොඳයි ඒකේ B කොටස මූලද්‍රව්‍ය දෙකකට අදාළ දත්ත දෙකක් පහත දැක්වේ කාබන් 6 12 මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 1.9යි 9යි 3 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් සෝඩියම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 3.8යි 1යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලබා දෙන අසම්පූර්ණ සමීකරණයේ පහත දැක්වේ මෙම සමීකරණයේ හිස්තැන සම්පූර්ණ කරන්න රයිට් පුතේ දැන් මේ මූලද්‍රව්‍ය වල මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය අපිට මනින්න බෑනේ අපි දන්නේ ඒකක වලින් ග්‍රෑම් වලින් මිලිග්‍රෑම් වලින් එහෙම නැත්නම් ඔටෝග්‍රෑම් වලින් මොනවාගෙන්වත් මනින්න බෑ මේක අතිශය කුඩා අගයක් ඒ නිසා විද්‍යාඥයෝ මේකට විකල්පයක් විදිහට මේ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය මනින්න වෙන කෙනෙක්ව පැත්තකින් තියලා සාපේක්ෂව එයාට සාපේක්ෂව මැන්නා කී ගුණයක්ද කියන එක මැන්නා හරි ඒ කියන්නේ එකෙක් හිටවලා තිනවා ආන් ඌ වගේ කී ගුණයක් දනිත් එවු හරි ඒකට අපි කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා දැන් ඒක ගන්නේ කාට සාපේක්ෂව අන්න එකයි වැදගත් වෙන්නේ ඒක ගන්නේ පුතේ C12 සමස්ථානික පරමාණුයෙන් 12න් එකක් වගේ කී ගුණයක්ද කියන එක ආයි කියන්න සර් C12 ඒ කියන්නේ කාබන් 12 සමස්ථානික පරමාණුවකින් 12න් එකක් වගේ කී ගුණයක්ද මෙහෙම ගමුකෝ උදාහරණයක් ඔයා හිතන්න මේ තියෙන්නේ C12 පරමාණුවක් කියලා කාබන් 12 මේ කාබන් 6 12 පරමාණුව තමයි මේ තියෙන්නේ හරි මේක හිතන්න කේක් එකක් කියලා මේ මූලද්‍රව්‍ය ඒ කියන්නේ 6 12 කාබන් 6 12 සමස්ථානිකේ මේක කේක් එකක් කියලා හිතන්න මේක කොටස් 12කට කපනවා කියලා හිතන්න හරි කොටස් 12කට කපනවා කියලා හිතන්න හරි කීයද කැපුණාද මම දන්නේ නැහැ ඔන්න 12කට කැපුවා කියලා හිතන්න හරි මේකේ එකක් ගන්නවා එක කෑල්ලක් ගන්නවා එක කේක් කෑල්ලක් ගන්නවා කේක් එකක් අරගෙන කේක් එක කෑලි 12කට කපලා එක සමාන එක කෑල්ලක් ගන්නවා ආන්න මේ වගේ කාබන් 6 12 සමස්ථානික පරමාණුවක් ගන්නවා ඒක කොටස් 12කට බෙදෙනවා ඒකෙන් එකක් අරගෙන එයාට සාපේක්ෂව අනික් මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එහෙම නැත්නම් ස්කන්ධය ප්‍රකාශ කරනවා හරිනේ පුතේ හරි එහෙනම් අපිට කාබන් 12 පරමාණුක ස්කන්ධය දීලා තියෙනවා. ඒ කියන්නේ මේ මුළු කේක් එකේම ස්කන්ධය තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් කියන්න පුළුවන්. මුළු කේක් එකේම ස්කන්ධය මේ දීලා තියෙන්නේ. හරි. අපිට තව එකක් දීලා තියෙනවා. සෝඩියම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් දීලා තියෙනවා. මේක අතිශය කුඩා ගයක්. මොකද මේ ඍණ 23 කියන්නේ අතිශය කුඩා ගයක්. හරි. සෝඩියම් මූලද්‍රව්‍ය ස්කන්ධයක් දීලා තියෙනවා. සෝඩියම් වල ස්කන්ධය ග්‍රෑම් වලින් දීලා තියෙනවා. කාබන් 12 ස්කන්ධයක් දීලා තියෙනවා. අපිට කියනවා සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගන්නේ කරන්නේ කොහොමද හරි ඒ දීලා තියෙන මූලද්‍රව්‍යයේ ස්කන්ධය බෙදා ගන්න ඕන පුතේ C12 සමස්ථානික පරමාණුයේ ස්කන්ධයෙන් 12න් එකකින් එහෙනම් උඩට දාන්නේ අපි සෝඩියම් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය පරමාණුයේ ස්කන්ධය පරමාණු ස්කන්ධ හරි සෝඩියම් පරමාණුක ස්කන්ධය උඩට දානවා ඉරෙන් යනට C12 සමස්ථානික පරමාණුයෙන් 12න් එක. ඒකනේ මේ කියන්නේ. ඒකනේ මේ කියන්නේ. හරි. එහෙනම් ඒවා මතක තියාගන්න. විභාගෙට මේ වගේ ගණන් නම් එන්නේ නැහැ. හරි. ඔය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඔයාට දෙනවා. බයි වෙන්න එපා. දෙනවා. හරි. ඒ කියන්නේ ඔක්සිජන් වල 16යි හයිඩ්‍රජන් වල 1යි ක්ලෝරින් වල 35.5යි. හරි. ඒ එහෙම දෙනවා. බයි වෙන්න එපා. ඊළඟට ඉහත දී ඇති දත්ත ඒහි සමීකරණයේ ආදේශ කර සෝඩියම් මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගන්නේ කරන්න. හරි. අපිට ගණනය කරන්න කොහොමද ගණනය කරන්න අපිට මෙන්න මෙහෙමනේ සෝඩියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පරමාණුයේ දීලා තියෙන පරමාණුයේ ස්කන්ධය මොකද්ද සෝඩියම් මේ තියෙන්නේ 3.8යි 1යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් අන්න සෝඩියම් වල ස්කන්ධය ග්‍රෑම් වලින් සෝඩියම් පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ඉරෙන් යටරෙන්න වෙනවා C12 සමස්ථානික පරමාණු ස්කන්ධයෙන් 12න් එකක්
එහෙනම් සීදුලා සමස්ථානික පරමාණු ස්කන්ධය දීලා තියෙනවා 1.993 වැඩි කිරීම දායරින 23ක්. ඒක මුළු කේක් එකනේ. ඒකෙන් 12න් එකක්. එහෙනම් වැඩි කරනවා 12න් එකකින්. ඕක කපලා කොටලා මැනලා ඉරලා ගත්තම අන්තිමට එන උත්තරේ 23ක්. 23ක් එන උත්තරේ. හරි. එහෙනම් 23යි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෝඩියම් වල. ඒකේ අදහස මොකද්ද? ඒකේ අදහස පුතේ සීදුලා සමස්ථානික පරමාණුවෙන් 12 එකක් වගේ 23 ගුණයක් වෙනවා සෝඩියම් පරමාණුව. හරි ඒක තමයි ඒකේ අදහස වෙන්නේ. හරි. ඇල්මිනියම් හා ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පිළිවෙලින් 27යි 16යි වේ. ඒ අනුව ඇල්මිනියම් වල ඔක්සයිඩය. හරි. එහෙම නැත්නම් Al2O3 වල සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න මේක මොන්ටිසෝරි ප්‍රශ්නයක්. මේ ඇති දෙයක් නැහැ නේ පුතේ. Al2O3. එහෙනම් කොහොමද කරන්නේ? ඇල්මිනියම් පරමාණු දෙකයි. එක ඇල්මිනියම් පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 27යි. 27 ඒවා දෙකක් ඕන. ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඔක්සිජන් පරමාණු 3යි. 16 වැඩි කිරීම 3. 54යි 48යි එනවා. දෙක එකට එකතු කරාම 102ක් එනවා. 102ක් එන ඉතින් මේ වගේ ඒවත් පරද්ද ගන්න හිම්පා විභාගයට ආවොත් හරි එන්නත් ඉඩ තියෙනවා ඉතින් එන්නත් ඉඩ තියෙනවා හරි හරි එහෙනම් ඔන්න 102ක් වෙනවා උත්තරේ හරි ඊළඟ ප්‍රශ්නේ අතහරින්න ඒකේ පොඩි අවුලක් තියෙනවා ඒකේ පොඩි අවුලක් තියෙනවා C එකේ එක කොටස අතහරින්න C එකේ එක කොටස අතහරින්න හරි ඒක පොඩි අවුලක් තියෙනවා ඊළඟ එක සිලිකන් මවුල පහක ස්කන්ධය ගන්නේ කරන්න සිලිකන් මවුල පහක ස්කන්ධය මේ ගාන හිතන්න එපා අර ගානට එන්නම් මම මේ බලන්න පුතේ සිලිකන් මූලද්‍රව්‍යයේ මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෞලයේ ස්කන්ධය මෞලයට ග්‍රෑම් 28යි මෞලයට ග්‍රෑම් 28 පුතේ මෞලයක් කියලා කියන්නේ කොච්චරද මෞලයක් කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තම එතන මෞලයක් තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් ගත්තම එතන මෞලයක් තියෙනවා ඉතර මෞලයට ග්‍රෑම් 28යි කියලා කියන්නේ මෞලයක ස්කන්ධය මේ දීලා තියෙනවා. ඒකේ අදහස සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ සිලිකන් වල 28යි. එහෙනම් ග්‍රෑම් 28ක් සිලිකන් කිරලා ගත්තම එතන මෞල එකක් තියෙනවා. එතන මෞල එකක් තියෙනවා. එහෙනම් සිලිකන් මෞල පහක ස්කන්ධය අපි ගන්නේ කරනවා පුතේ 28 වැඩි කරනවා පහෙන්. 140ක් ග්‍රෑම්. දැන් සිලිකන් ග්‍රෑම් 140ක් කිරලා ගත්තම සිලිකන් ග්‍රෑම් 140ක් කිරලා ගත්තම එතන මවුල නම් තියෙනවා පහක්. එතන මවුල නම් තියෙනවා පහක්. ඒක තමයි මේකේ අර්ථය වෙන්නේ. හොඳයි ඊළඟ අවසාන ප්‍රශ්නය අපි ඉක්මනට යන් සරල රේඛීය චලිතයේ පාඩමින් ප්‍රශ්නයක් අහනවා. විභාගයේ ආය අනිවාර්යයි. අනිවාර්යයි. හරි. හැබැයි හැමදාම අහන්නේ නිකන් එකම ප්‍රශ්නයක් තමයි. පොදුවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. හරි. මේ වගේ එකක් තමයි ආන්නේ. අවුරුදු ගණනාවක් ඇහුවේ මේ වගේ එකක්. නිකන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දෙනවා ඒ ප්‍රස්ථාරයේ හැඩය ත්‍රැපීසියම. ඔන්න මම සරලවම කිව්වා. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න සමහර වෙලාවට මේ වගේ මේ විද්‍යම් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඔයාගේ පේපර් එකේ. හරි. හරි. සරල රේඛීය චලිතයේ පාඩම ගොඩක් දරුව අමාරුයි කියන එහෙම අමාරුතාවයක් නැහැ. මේ ඇති දෙයක් නැහැ. බලමුකෝ අපි. ඔන්න අපිට කියනවා මම මේකේ ගානට යන්න ඉස්සෙල්ලා මේ බලන්න පළවෙනි එක වස්තුවේ චලිතය දක්වන ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ පහත ඉඩ ප්‍රමාණය තුල අඳින්න. හරි. දැන් අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්නයි යන්නේ මේ කියලා තියෙන කතාවට අනුව. මේ කියලා තියෙන කතාවට අනුව. හරි. පුතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳිනකොට මුලින්ම අක්ෂ ලකුණු කරගන්න. අක්ෂ ලකුණු කරගන්න. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. අක්ෂ දෙකයි. අක්ෂ දෙකයි. අපි අඳින්න. ඔන්න. Right. ඔන්න අක්ෂ දෙක ලකුණු කරගත්තා. කාලය අපි සාමාන්‍යයෙන් දක්වන්නේ පුතේ x අක්ෂයට කාලය নিরপেক্ষයි කාලය කාටවත් නවත්තන්න බෑ ඉස්සරහට යවන්න බෑ කාමතවත් ඩිපෙන්ඩ් වෙන්නේ නෑ යැපෙන්නේ නෑ ඒ නිසා කාලය নিরপেক্ষ රාශියක් විදියට අපි සලකනවා ඒ নিরপেক্ষ රාශි දාන්නේ පුතේ x අක්ෂයට හරි ඕව මොනවද තේරුම් නැත්තම් සර් කාලය දාන්නේ x අක්ෂයට කියලා මතක තියාගන්න හරි කාලය අපි දක්වන්නේ t වලින් ටී වලින් කාලේ මනින්නේ තප්පර වලින් හරි හරි ඒව දාන්න හරි ඊළඟට ප්‍රවේගය මේ පැත්තේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයන්නේ y අක්ෂයට
ප්‍රවේගය අපි දක්වන්නේ v අකුරෙන් velocity කියන එක ප්‍රවේගයේ ඒකකය දාන්න අනිවාර්යෙන්ම තප්පරයට මීටර් තප්පරයට මීටර් හරි ඕකට ලකුණක් හම්බ වෙනවනේ ඕකට ලකුණක් හම්බ වෙන හරි මොනවත් කරේ නැහැ නේ පුතේ අක්ෂ දෙක ඇන්ද අක්ෂ දෙක ලකුණු කරා හරි ඔය ලකුණ හරි හරි එහෙනම් මම මෙතන බිංදුවක් ඕන්නම් දාගන්නම් හරි දැන් යන් ගන්නට දැන් කියලා තියෙනේ කරගෙන යන් බලමු නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කළ නිශ්චලතාවය කියන්නේ මේ බිඳුවෙන් නෙමේ වැඩේ පටන් ගෙන තියෙන්නේ. හරි. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කර වස්තුවක් සලරේකී ගමන් මාර්ගයක ගමන් කරයි. සලරේකී චලිතයේ පාඩමේ යන හැම වස්තුවක්ම යන්නේ සලරේකීම තමයි. හරි. මුල් තප්පර 4. එහෙනම් පළවෙනි තප්පර 4. මං හිතන්නම් මෙතන කියලා. හරි. පළවෙනි තප්පර 4. එහෙනම් ඔන්න එතන මං කාලයේ තප්පර 4 දක්වුවා. එච්චරයි. මුල් තප්පර 4. මොකද පුතේ අපිට කියන්නේ ඒකාකාර ත්වරණයකින් ගමන් කර ඒකාකාර ත්වරණයකින් යනවලු මොකද්ද මේ ත්වරණය කියන්නේ කාලයත් එක්ක ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවය හරි කාලයත් එක්ක ප්‍රවේගයේ ඒකාකාරව වැඩි වෙනවනම් එකම විදිහට වැඩි වෙනවනම් ඒකාකාර ත්වරණයක් ඒකාකාර ත්වරණයක් හරි එහෙනම් තප්පර 4ක් ඒකාකාර ත්වරණයකින් ගිහිල්ලා 4 වෙනි තප්පරේදී ප්‍රවේගය කීයක් වුණාද පුතේ 6යි 6යි ms ඍණ 1 එනම් මෙතනට 6ක් දාන්න. මෙතනට 6ක් දාන්න. හරි? හරි. එහෙනම් මම මෙතනට යා කරගන්නම් පුතේ. මෙතනට වගේ නේ. රයිට්. මෙන්න එනම් බිඳුවෙන් ගිහිල්ලා ඕන්න උතන්ට ගියා. හරි? හරි. ඕන්න උතන්ට ගියා. හරි? මේ තියෙන්නේ ඒකාකාර ත්වරණයකින් තප්පර 6ක් මේ වස්තුවක් ගියපු ගමනක් තමයි මේ තියෙන්නේ. හරි. එතනින් ඉස්සරහට යනවා අපි ඊට පස්සේ. ඊට පස්සේ මොකද කියන්නේ අපිට? ඉන්පසු එම ප්‍රවේගයෙන්ම මේ ප්‍රවේගයෙන්ම තවත් තප්පර 6ක් ගමන් කරයි මේ 6 කියන ප්‍රවේගයෙන්ම තව තප්පර 6ක් යනවලු පුතේ දැන් මෙතනට තප්පර 4යි තව 6ක් යනවනම් 6 4යි 10යි එහෙනම් මෙතෙන්දි 10 වෙනි තප්පරය දක්වා 10 වෙනි තප්පරය දක්වා කොහොමද යන්නේ පුතේ හරි එම්ම ප්‍රවේගයෙන්ම යනවා ඕනේ එම ප්‍රවේගයෙන්ම ගියා හරි දැන් මොකද කියන්නේ මෙයා අවසාන තප්පර 4 තුලදී ඒකාකාර මන්දනෙන් ගමන් කර නිශ්චලතාවයටපත් වී අවසාන තප්පර 4 දැන් හිටියේ 10 අවසාන තප්පර 4 14 වෙනවා එතකොට. ඇයි 14යි? 14 වෙනි තප්පරේදී නිශ්චලතාවයට ආවලු. මොනවා වෙලාද? ඒකාකාර මන්දනය. මොකද මන්දනය කියලා කියන්නේ? ප්‍රවේගය කාලයත් එක්ක අඩුවීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය කාලයත් එක්ක අඩුවීමේ ශීඝ්‍රතාවය. තමයි අපි මන්දනය කියලා කියන්නේ. එහෙනම් දැන් ප්‍රවේගය කාලයත් එක්ක එකම විදිහට අඩු වෙලා තියෙනවනම් ඒකාකාර මන්දනයක් එහෙම නැත්නම් ඍණ ත්වරණයක් හරි එහෙනම් ඉතින් මෙතනින් කෙලීම මේ ඉරෙනවා ඕන නිශ්චලතාවයටපත් වුණා නම් ඕන නැත්නම් එනවා ලස්සනට අඳින්න ඕන හරි ඕන හොම එන හරි එහෙම නිකන් නූඩ්ස් වගේ අඳින්න එපා හරි ලස්සනට තියෙන්න ඕන තනි ඉර හරි හරි ඕන්නම් මෙතන කඩ ඉරියෙම ගන්න නිකන් ලස්සන පොඩි හැඩයක් ඕන්නම් අපි ගමු ඔහොම right ඔන්න අපේ ප්‍රස්ථාරේ ඔන්න ප්‍රස්ථාරේ හරි ඔන්න ප්‍රස්ථාරේ යන්න හරි එතකොට මේ මේ ඉරිකැලි තුන මොකද්ද මේ පළවෙනි ඉරිකැලල මොකද්ද ඒකාකාර ත්වරණය මේ දෙවෙනි ඉරිකැලල මැද ඉරිකැලල මොකද්ද ඒකාකාර ප්‍රවේගය මේ පහළට යන ඉරිකැලල මොකද්ද ඒකාකාර මන්දනය ඒකාකාර ත්වරණය ඒකාකාර ප්‍රවේගය ඒකාකාර මන්දනය ආකාර මන්දනය right ප්‍රස්ථාර ඉවරයි ඊළඟ ප්‍රශ්නේ තප්පර 4 තුල වස්තුවේ ත්වරණය ගන්නේ කරන්න ඒ කියන්නේ බිඳුවේ ඉඳලා 4ට. ඒ කියන්නේ මුල් තප්පර 4ේදී තොරණය හොයන්න. මුල් තප්පර 4ේදී තොරණය හොයන්න කියලා අපිට කියනවා. මුල් තප්පර 4ේදී පුතේ. පළවෙනි තප්පර 4ේදී තොරණය. තොරණය හොයන්නේ කොහොමද අපි? තොරණය හොයන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදෙන. දැන් මුල් තප්පර 4. මේ තියෙන දැන් මුල් තප්පර 4 අවසාන ප්‍රවේගය කීයද? 6යි. ආරම්භක ප්‍රවේගය කීයද? 0යි. කොච්චර කාලයක් ගත වුණාද? තප්පර 4ක් ගත වුණා. එහෙනම් 6න් 0ක් අඩු කරමුද? හතරෙන් බෙදමුද? ඔව්, එහෙම කරමු සර්. හරි. එහෙනම් මෙන්න. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරලා කාලයෙන් බෙදෙනවා. එහෙනම් 6න් බිඳුවක් අඩු කරනවා. ඇයි සර් 6න් බිඳුවක් අඩු කරන්නේ? ඇයි අවසාන ප්‍රවේගය 6යි. ආරම්භක ප්‍රවේගය 0යි. නිශ්චලතාව වෙන්න පටන් ගන්න. ඒ සඳහා ගත වෙච්ච කාලය 4යි. එහෙනම් කපලා කොටලා ගත්තම 1.5ක් එනවා. ඒකකයේ අනිවාර්යෙන් දාන්න ඕන තප්පර වර්ගයට මීටර්. තප්පර වර්ගයට මීටර් 1.5ක් එනවා. තප්පර වර්ගයට මීටර් 1.5ක් එනවා. අනිවාර්යෙන් ඒකක දාන්න නම් අමතක කරන්න එපා පුතේ
ගොඩක්දරුව උත්තරේ ලස්සනට අරගෙන ඉවරලා ඒකකේ දාන්න නැහැ ලකුණක් අහිමි කර ගන්නවා ලකුණක් අහිමි කර ගන්න හරි හරි ඊළඟ එක වස්තුවේ ස්කන්ධය කියලා දෙකයි චලිතයේ අරඹා තප්පර 6ක් ගතවන මොහොතේ වස්තුවේ පවතින ගම්මිතාවයේ ගන්නේ කරන්න මොකද ගම්මිතාවය කියලා කියන්නේ ගම්මිතාවය කියලා කියන්නේ චලනය වන වස්තුවක් නවත්තන්න කතරම් අපහසුද කියන එක චලනය වන වස්තුවක් නවත්තන්න කොච්චර අමාරුද අන්න ගම්මිතාවය අන්න ගම්මිතාවය හරි ගම්මිතාවය චලනය වන වස්තුවක් නවත්තන්න කතරම් අපහසුද ගම්මිතාවය ගම්මිතාවය සඳහා සාධක දෙකක් බලපාන එකක් ස්කන්ධය ඒ කියන්නේ වස්තුවේ ස්කන්ධය බලපානවා ඊළඟ එක වස්තුවේ ප්‍රවේගය ගම්මිතාවය සඳහා බලපාන සාධක දෙක ස්කන්ධයයි ප්‍රවේගයයි එහෙනම් ගම්මිතාවය හොයන්න ඕන නම් අපි ස්කන්ධය ප්‍රවේගයෙන් වැඩි කරන්න ඕන ස්කන්ධය ප්‍රවේගයෙන් වැඩි කරන්න ඕන වස්තුවේ ස්කන්ධය දෙකයි කිලෝ දෙකයි එහෙනම් m දෙකයි m සමානයි දෙකයි v කියන්නේ ප්‍රවේගය ප්‍රවේගය හයයි අරඹා තප්පර 6ක් ගතවන මොහොතේ තප්පර 6ක් ගත වෙන ප්‍රවේගය 6යිනේ අපි අපේ ප්‍රස්ථාරයට අනුව එහෙනම් 6 වරක් දෙක 12යි දැන් ඒකකය ගම්මිතාවයේ ඒකකය එක අවුරුද්දක බහුවර්ණ පේපර් එකේ අහනවා පහක් දක්වන ඒකක අතරින් ගම්මිතාවයේ ඒකකය වන්නේ ගගා අහන ප්‍රශ්නේ හරි හරියටම දැනගන්න තප්පරයට මීටර් කිලෝග්‍රෑම් එන්න ගම්මිතාවයේ ඒකකය තප්පරයට මීටර් කිලෝග්‍රෑම් මේ අකුරු තුනම සිම්පල් හරි ඒ ප්‍රශ්නේදී මට අවුරුද්ද මතක නැහැ. ඒ ප්‍රශ්නේදී කැපිටල් සිම්පල් මාරු කරලා දාලා තිබ්බා අපි අන්නන්නේ. හරි? ඒ කියන්නේ kg කැපිටල් දාලා kg කැපිටල් දාලා එහෙම හිතන්නකෝ. හරි? එහෙනම් මුන් ඔක්කොම සිම්පල්. වැඩි සිම්පල් නේද කොට. හරි? එහෙනම් කොහොමද මේ කියවන්නේ? තප්පරයට මීටර් කිලෝග්‍රෑම් 12යි. අවසාන තප්පර 43 වස්තුවේ ගම්මිතාවයේ වෙනස් වූ ආකාරය. අවසාන තප්පර 43 මොකද්ද උනේ වස්තුවට වස්තුවට උන වැඩේ තමයි ඒකාකාර මන්දනය කාලයත් එක්ක ප්‍රවේගය එන්න එන්න අඩු වුණා අන්තිමට බිඳුව වුණා එතකොට දැන් මේ 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 සමීකරණයට අනුව m වැඩි කිරීම වීනේ පුතේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහනේ මේ මේ මන්දනය වුණා කියලා හැබැයි ප්‍රවේගය වෙනස් වෙනවා ඒකාකාරව ප්‍රවේගය එන්න 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 අඩු වෙලා අන්තිමට බිඳුව වෙනවා එතකොට බිඳුව වැඩි කිරීම දෙක වෙනවා උත්තරේ බිඳුවයි ගම්මිතාවයක් ගැන කතා කරන්න පුළුවන් චලනය වෙන වස්තුවකට පමණයි චලනය වෙන වස්තුවකට පමණයි හරි ඇයි පුතේ ඇයි v බිඳුව ගම්මෙ මේ ප්‍රවේගයක් තියෙන චලනය වෙන වස්තුවකනේ ඒතුරු දැන් මෙතන v බිඳුව වුණොත් එහෙම m කොච්චර අගයක් තිබ්බත් වැඩක් නැහැනේ උත්තරේ බිඳුවයිනේ උත්තරේ බිඳුවයිනේ එහෙනම් ගම්මිතාවයක් ගැන කතා කරන්න පුළුවන් චලනය වෙන වස්තුවකට විතරයි පුතේ දැන් මෙතන සීන් එකේදී ප්‍රවේගය එන්න අඩු කරලා අන්තිමට බිඳුව කරගන්න හරි එහෙනම් ගම්මිතාවය මොකද්ද වෙන්නේ ශූන්‍යයට ශූන්‍යයට ළඟා වෙනවා බිඳුවට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවා හරි එහෙනම් ඒකාකාරව අඩු වෙලා ශූන්‍යයට ළඟා වෙනවා ශූන්‍යයට ළඟා වෙනවා එහෙනම් ඒක තමයි පිළිතුර වෙන්නේ හරි ඊළඟ ප්‍රශ්නේ පළමු තප්පර 4 තුල චලිත දිශාවස්තේ වස්තුව මත ක්‍රියා කර අසමතුලිත බලය ගණනය කරන්න ඔය අසමතුලිත බලය කියලා වචනේ තිබ්බේ ගමම්ම මතක් කරගන්න නිව්ටන් නිව්ටන් මතක් කරගෙන හරියන්නේ නැහැ නිව්ටන්ගේ දෙවෙනි නියමය මතක් කරගන්න දෙවෙනි නියමය මතක් කරගෙන හරියන්නේ නැහැ දෙවෙනි නියමයට අදාළ සමීකරණය මතක තියාගන්න මොකක් සමීකරණය F = ma බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය මේක පේපර් එකේ අනිවාර්යයි හරි F = ma නම් තියෙනවා පේපර් එකේ හරි ඇති මගුලක් නැහැ නිව්ටන්ගේ දෙවෙනි නියමය හරි මේ F කියලා කියන්නේ අසමතුලිත බලය m කියන්නේ ස්කන්ධය ඒ කියන්නේ ත්වරණය එහෙනම් හොයන්න කියන්නේ අසමතුලිත බලය m දෙකයි කිලෝ දෙකයි දීලා තියෙනවනේ ආ ඒ ඇක්සලරේෂන් ත්වරණය අපිට දුන්නා ආ දුන්නා නෙමෙයි සෝරි අපි හොයාගත්තානේ අපි හොයාගත්තේ 1.2යි 1.2යි 1.5යි 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 1.5 1.5 වේ දෙකක් 3යිනේ 3යි 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 ආයිති ඔක වැඩි කර කර ඉන්න ඕනේ නෑ නේද 1.5යි මෙතන 1.5යි 1.5 වේ දෙකක් නේ 1.5 ඒවා දෙකක් 3යිනේ 3යි හරි එහෙනම් 3යි නිව්ටන් 3යි නිව්ටන් නේද එන්නේ 3යි නිව්ටන් එන්නේ 3.3 3යි නිව්ටන් එන්නේ හරි හරි එහෙනම් මොකද ආයෙත් උන්නම් පොඩක් පැහැදිලි කරලා දෙන්නම් පුතේ මෙතන හොයන්න කියන්නේ අසමතුලිත බලය හොයන්න අපි නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් F = ma කියන සමීකරණයට ආදේශ කරලා එහෙනම් F කියලා කියන්නේ බලය එහෙම නැත්නම් අසමතුලිත බලය m කියලා කියන්නේ ස්කන්ධය දෙකයි
एक याने थोरने या वस्तु ये थोरने आप मीट पेर होया गा ते क्या दिशम पहाई केला क्या दिशम पहाव ऐडी करना देखें पुते उत्तरे बाले किन देंडो निसा उत्तरे तुना इनवा इन उत्तरे एक केती इनवा न्यूटन तुनाई केला एक केती हर हर इलाम प्रश्ने थप्पर हाय दहाय तुले वस्तु चालने वाने न्यूटन के कुमन नियम ऐटा अनुकूल वद थप्पर हातरे इंदला दहाय विनका තප්පර 4 ඉඳලා 10 වෙනකන් යන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. දැන් පළවෙනි තප්පර 4 යන්නේ ඒකාකාර තොරණයක ඉන්නේ. ඊළඟට ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් දිගටම යනවා. දිගටම යනවා. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් නිව්ටන් මෙහෙම කියනවා. අසමතුලිත බාහිර බලයක් යෙදෙන තාක්කල් නිශ්චල වස්තු නිශ්චලව ඉන්නවා. චලනය වන වස්තු ඒකාකාර ප්‍රවේගයකින් සලරේකී ගමන් මාර්ගයක චලනය වෙනවා. දෙවෙනි කැලලට අපි මේක ඇප්ලයි කරගම් පුතේ ඒකාකාර ප්‍රවේගයකින් මේ වස්තුව යනවා නේ ඒකාකාර ප්‍රවේගයකින් මේ වස්තුව යනවා හරි අසමතුලිත බාහිර බලයක් යෙදෙන තාක්කල් නිව්ටන්ගේ පළවෙනි නියමය මේ පළවෙනි නියමය ඕනෑම වස්තුවක් මත අසමතුලිත බාහිර බලයක් යෙදෙන තෙක් එම් වස්තුව එක්ක නිශ්චලව ඉන්නවා නැතහොත් සරල රේඛාවක් ඔස්සේ ඒකාකාර ප්‍රවේගයකින් චලනය වෙනවා මේ අපි කතා කරේ නිව්ටන්ගේ පළමු නියමය නිව්ටන්ගේ පළවෙනි නියමය ඔය ඔයාගේ වටේ තියෙන හැම වස්තුවක්ම දැන් මේ වෙලාවේ නිශ්චලයි ඔය වස්තු මත අසමතුලිත බාහිර බලයක් යෙදුනොත් එලියෙන් ගිහිල්ලා ඔය සමතුලිත තත්වයෙන් වෙනස් කරලා මේ බාහිර බලයක් යෙදුවොත් පුතේ ඔය වස්තු චලනය වෙනවා ඔය වස්තු චලනය වෙනවා හරි හරි එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමය තමයි අතන්ට පිළිතුරු එන්නේ හරි එහෙනම් ඔන්න අපි අවසන් කරනවා ව්‍යුහගත පේපර් එක